දැන් මේ වෙලාවේ අපි මේ රැස්වීම මෙතන තියෙනකොට අර පැත්තේ තියෙනවා 70 වසරය සමරනවා එක්සත් ජාතික පක්ෂය. මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂේ අවුරුදු 70 සමරනවා. අවුරුදු 70 සමරනකොට කවුද එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි වේදිකාවට ගොඩ වැදිලා තියෙන්නේ? මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමයි, චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිතුමියයි ඒ වේදිකාවට එකතු වෙලා හරි පුදුම වැඩේ කියන්නේ. අපි ආදරය කරපු තමුන්නාසලා ආදරය කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමුළුව දැන් නොබෝ දවසකදී පැවැත්තුණා. ඒකෙදි ජනාධිපතිතුමා කියනවා මම අත ලකුණෙන් තරග කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදනවලු. යකෝ දවස් පහක් ගියේ නැහැ මෙන්න UNP වේදිකාවට නැගලා කියනවා අපි දෙගොල්ලෝ එකතු වෙලා තමයිලු යන්නේ. දැන් කවුරු කියන එකද අහන්නේ? කවුරුවත් කියන එක නෙවෙයි රටේ ජනතාව අහන්නේ. ජනපති යගමැති එක වේදිකාවේ පක්ෂ දෙක එකට විවාහව දිවුසුගෙන අවුරුද්දයි මාස 8යි ළමයි නේ. අවුරුද්දයි මාස 8යි. හැබැයි කවුරුවත් කියන දේ නෙවෙයි රටේ ජනතාව දැන් අහන්නේ. මහින්ද රාජපක්ෂ ජනපතිතුමා කියන දේ තමයි රට අහන්න ලෑස්ති වෙලා තියෙන්නේ. ඒ හින්දා නේනම් මේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා තමන්ගේ දේශපාලන ගෝලියොත් එක්ක එක්කව වෙලා මේ ලෑස්ති කරපු රැස්වීම මේ දැන් තමුන්නාසල එකතු වෙලා තියෙන වෙලාවේ තව පැය භාගයක් පැයක් යනකොට මහින්ද රාජපක්ෂ එනකොට හයි ලෙවල් මාර්ගයත් වැසෙන තත්වයට පරිවර්තනය වෙනවා කියන එක අපි මතක් කරන්න ඕනේ. තමුන්නාසල දන්නවා දැන් බන්දුල ගුණවර්ධන හිටපු ඇමතිතුමා අපි CB රත්නායක හිටපු අමාත්‍යතුමා එනවා. දැන් තමුන්නාසල දන්නවාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් අස් කරනවා. මමත් අස් කරපු ලැයිස්තුවේ භාණ්ඩයක්. අපිව අස් කරාම තමුන්නාසලගේ නායකයා තමුන්නාසල නායකත්වයේ දෙන බන්දුල ගුණවර්ධන එහෙම අස් කරනවා නම් මම අස් වෙනවා කියලා බය නැතුව කියපු නායකයෙක් කියන එක අපි මතක් කරන්න ඕනේ. දැන් මේ අස් කරනවා අස් කරලා ඊට පස්සේ කාවද දාන්නේ? කාවද දැන් දාන්නේ? ඔව්. දැන් තමුන්නාසලා දන්න හොඳ වනාන්තරයකට තියෙන්න ඕන මොනවද? හොඳ කැලාවකට හොඳ වනාන්තරේ සිංහරාජ අඩවිය මොනවද තියෙන්න ඕනේ? හොඳ ගස් මොනවද ඒවා? මාර නැදුම් තේක ගොස් පලු වීර ඒවා නේද තියෙන්න ඕනේ? තමුන්නාසලා නායකයාත් හොඳ තේක ගහක් වගේ නෙවෙයිද? මහත නෙවෙයි මං කියන්නේ. හොඳ පොළොවට බද්ධ වෙච්ච මිනිස්සුන්ගේ හදවත්වල ඉන්න නායකයෝ. ඔව්. එහෙම නායකයෝ හැදෙන්න ඕනේ. හැබැයි දැන් එහෙම නායකයෝ වෙනුවට ඒ ඉන්න අය වාස් කරලා කාවද දාන්නේ? දැන් අර ගස් ඔක්කොම කපනවා. ඒ ගස් ටික ඔක්කොම තියෙන හොඳ ගස් ටික මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියන මා දැවැන්ත පක්ෂයේ තියෙන අර ප්‍රබල නායකයන්ව කැලේ ගස් ටික කපනවා වගේ කපලා අයින් කරනවා. අයින් කළා කාවද දාන්නේ? අර කැලේ කපලා අයින් කළා අලුත් වගාවක් දානවා. දැන් ලන්සිපැපොල් වල බලන්නකෝ ලන්සිපැපොල් කොහමද කියලා. ලන්සිපැපොල් ගහ ලස්සනයි. ලන්සිපැපොල් ගහේ මල් එනවා. ජීවිතේ දෙක ගෙඩියක් එන්නේ. ජීවිතේකට එක ගෙඩියක් එන්නේ. ඒ වගේ බඩු තමයි දාන්නේ. හැබැයි අපි කියනවා ඒ උන්නහලට කියනවා කරුණාකරලා ඔය තාවකාලික සතුට තියෙයි තව ටික දවසක්. කරුණාකරලා අපි ආණ්ඩුවට කියනවා ආණ්ඩුව හොඳනම් යන මග හොඳනම් ජනතාව ඔබට විශ්වාසයක් තිබේ නම් කරුණාකරලා පළාත් පාලන ඡන්දේ තියන්න. කරුණාකරලා පළාත් පාලන ඡන්දේ තියන්න. මහින්ද රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයේ තියෙන හයිය අපි පළාත් පාලන මැතිවරණයේදී පෙන්වන්න ලෑස්ති කියන එක අපි මතක් කරනවා මිත්‍රවරුනි.
දැන් පළාත් පාලන ඡන්දේ කෙසේ වෙතත් අපේ හාමුදුරුවනේ ලෑස්ති වෙන්නේ පළාත් පාලන ඡන්දේ දීවොත් දන්නවා හරියට ගණන් මිනුම්ටුක බේරෙනකොට එක එක නායකයන්ගේ උන්නහලගේ තරම දැන් බලනවා අපේ හාමුදුරුවනේ පළාත් පාලන ඡන්දේ කොලේ වහලා ආපහු පටන් ගන්න හදන ලාම්පු කලක ඩිසෙල්ලම අර JR ගේ කාලේ වගේ බලනවා ලාම්පු කලක ඩිසෙල්ලමක් ගේන්න පුළුවන්ද කියලා ජනමත විචාරණයකට යන්න ලෑස්ති වෙනවා රටේ මිනිස්සුන්ගේ ඔළුව වෙනස් කරන්න පුළුවන්ද කියලා අපි කියනවා ජනමත විචාරණයක් නෙවෙයි ලාම්පු කලකදී නෙවෙයි තියෙන ඕනම ඡන්දයක් තියන්න ගම්සභා ඡන්දයක් කර තියන්න මහින්ද රාජපක්ෂ ඒ වෙනුවෙන් ලෑස්ති කියන එක අපි තමුන්නාසල මතක් කරනවා මිත්‍ර වරුණි අද මේ රට යන්න තියෙන ගමන ආපසු හැරලා ඉවරයි ආපසු හැරලා ඉවරයි දැන් දැන් දන්නවා ආණ්ඩුව බය වෙලා ආණ්ඩුවේ නායකයෝ බය වෙලා තමන් දන්නේ නැහැ තමන් යන දිශාව මොකද්ද කියලා. උදේට කියන එක නෙවෙයි හවසට කරන්නේ. ධනාධිපතිතුමා කියන එක නෙවෙයි අගමැති කරන්නේ. අගමැති කරන දේ අමති මණ්ඩලය දන්නේ නැහැ. අමති මණ්ඩලය කරන දේ මන්ත්‍රීවරු දන්නේ නැහැ. ඒ තරමට මේ ආණ්ඩුව විනාශ වෙච්ච ආණ්ඩුවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා මිත්‍රවරුනි. එනිසා අපි බොහොම පැහැදිලිව කියනවා අපි ලෑස්ති. අභියෝගය බාර ගන්න අපි ලෑස්ති. දැන් බැලුවා නොඑක් කාලවලදී බැලුවා පුළුවන්ද කියලා එක එක ಜಾති ඒව දානවා මුලින් බලනවා ඇමතිකමක් දීලා බලනවා ඒකට එනවද කියලා ඒකට එන්නේ නැහැ ඊට පස්සේ දානවා නඩුවක් දෙක ඒකට එන්නේත් නැහැ ඊට පස්සේ බලනවා දාන්න තියෙන නොඑකුත් චෝදනා දානවා හැබැයි මොන චෝදනා දැම්මත් මහින්ද රාජපක්ෂත් එක්ක යන ගමන මේ රටේ ජනතාවත් අපිත් එක්ක යන ගමන නවත්තන්න බෑ කියන එක අපි තමුන්නාසල මතක් කරනවා. එවෙලුවෙන් මතක් කරමින් අද විශේෂ කතිකයන් තමුන්නාසල අමතන්න ඉන්නවා. තමුන්නාසලගේ දේශපාලන නායකයා බන්දුල ගුණවර්ධන මැතිතුමා මේ රටේ ප්‍රගතිශීලී ජනතාව වෙනුවෙන් පාව දෙන්නේ නැතුව තමන්ගේ යුතුකම වගකීම හරියට ඉටු කරපු නායකයෙක්. එතුමාට තිබුණ ඕන හැටියට කියලා අමතිකමක් ගන්න. එතුමාට තිබුණ කියලා පාව දෙන්න. නමුත් බන්දුල ගුණවර්ධන පාවදෙන නායකයෙක් නොවේ කියන කදමේ රැස්වීමෙන් තමුන්නාසලා ඔප්පු කළා තිනවයි කියන එක මතක් කරමින් මහින්ද රාජපක්ෂට ජය වේවා කියලා මතක් කරමින් ඔබ සුදාන ජය වේවා කොමත් විශ්වාසී